ආයි බොහොම සුබදාසනක් වේවා. විඳරේ උදෑසනේ හැපි බර්ත්ඩේ විශේෂාංගෙන් අපි අදත් ඇවිල්ලා ඉන්නවා බොහොම ආදරණීය ගෞරවනීය ඒ වගේම ප්‍රවීණ කලාවට සම්බන්ධ වෙච්ච දවැන්තයේ උපන්දින සමරන. අද උපන්දින සමරන කාගේද කියලා ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් මම මේ දැන් කල්පනාගෙන පිටිපස්සේ ෆොටෝ එකක් තියෙනවා කියලා. ඒ මොකුත් නැහැ. හැබැයි මේ මේ වගේම දැක්කාම මේ එතුමගේ ගෙදර තමයි මේ වගේ ගොඩක් දේවල් දකින්න පුළුවන්. නර්තනයට සම්බන්ධ අති විශේෂඥ ඥානයක් තියෙන ප්‍රවීණ. ඉතින් වෙන කවුරුත් නෙවෙයි. යාපතේ ඉන්න ආදරණීය චන්න විජේවර්ධන මහත්මයා. අයබෝවන් ඒ වගේම සුබම සුබ උපන්දිනයක් ඒවා. බොහොම ස්තුතියි. අද දැන් මේ විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි පුලි පරිවාරද ඔබේ ආදරණීය බිරිඳ වැඩේට අල්ලගන්න හැදුවට හරිම කාර්යබහුලයි. හරිම කාර්යබහුලයි. නෑ ඒගොල්ලන් මට මේ සර්ප්‍රයිස් එකක් දීලා. කවුරුත් නෑ මම තනින් බර්ත්ඩේ. ඒක තමයි සර්ප්‍රයිස් එක. ඉතින් දැන් මේ ඇස්සේ උපන්දිනේ තැවිල්ලා දිනා. අපි ආපු කියන සතුටුයිද මුලින්ම මම. සතුටු අනිවාර්යයෙන්ම සතුටු ඉස්සෙල්ලාම උදේ පාන්දර දකින්න සතුටු වෙන්නේ නැද්ද? ඒරදී බොහොම සරල විදිහට මම මේ ගෙන ආපු කීච් එක කපන්න කියලා ඔබතුමාට ආරාධනා කරනවා. මේ අපි දෙන්න විතරයි ඉන්නේ ඉතින්. තව බෝලෝ උඩ ඉන්නවා. ඊරුවට දුන්නාම තමයි. ඊරුවට ගියන්ට දුන්නා වගේ තමයි. වෙනදේ ඉතින් මේ කැලේ ගිහිනේට යනවා. අපි නිරෝගිමත් සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා මෙතුමට. ඉතින් දැන් මේ කේක් කැල්ලත් කාපු නිසා කේක් එකක් කපපු නිසා දැන් ඔන්න අපිට ටිකක් නිදහසේ කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ දවස්වල ඔබතුමා කාර්යබහුලයි කියලා කියපු නිසා දැන් මම කැමති දැනගන්න ඉරුත් දෙකත් ලොකු සම්බන්ධකමක් තිබ්බා මේ දවස්වල වසර අවසානයේ තියෙන වැඩසටහන් වලට. කොහොමද දැන් 2021 වසරත් අවසාන වේගෙනම යනවා. ගත වෙච්ච අවුරුද්ද ගැන මෙහෙමයි මම උපන්දිනය කියලා කියන්නේ දැන් අපි ස්කූල් යනකොට සාමාන්‍ය ස්කූල් යනවනේ ඒතර අපි 6 පන්තියේ හොඳට කරොත්නේ 7 පන්තියට පාස් වෙන්නේ අනිවාර්යයෙන්. ඉතින් මම 2021 හොඳට කරපුවාම තමයි මම 22ට යන්නේ. ඉතින් මම පස්ස ගැන හිතනවා මම හොඳට හරියට කරාද කියලා. ඉතින් මම දැන් සෑහීමකටපත් වුණා. යම් දෙයක් කරලා තියෙනවා බය නැතුව 22ට යන්න පුළුවන්. නැත්තම් 22 ෆේල් මම. ඒ කියන්නේ හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අහනහන බහුතරයක් දෙනා කියන්නේ 2021 ටිකක් අමාරුවෙන් ගියපු අවුරුද්දක් කියලා. ඔව් එහෙම දෙයක් කිව්වට මම ඒ පැත්තනේ අනිත් පැත්ත ගත්තා. කියන්නේ මම වැඩි කාලයක් මාර්කට් එකේ හිටියා. මම කරන දේවල් හරියද මම කොච්චර කොතෙක් දුර ගිහින් තියෙන නැත්නම් අපි ඇත්තම යන්ත්‍ර වගේනේ. අපි හොයාගෙන අපි ගෙදරත් එක්ක ඉඳලා ගෙදර සම්බන්ධ වෙලා කට්ටියත් එක්ක ඉඳගෙන අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවනේ අපි කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ අපිට නව නිර්මාණ වලට යන්න පුළුවන්, dance of science හොයා ගන්න පුළුවන්, අපි කරන ටෙක්නික්ස් වෙනස් කරන්න පුළුවන්. අලුත් අවුරුද්දේ බොහෝ දේවල් අරන් අපිට මම අලුත් අවුරුද්ද ගැන මගේ උපන්දිනේ පස්සේ December 31 කියන දිනයක්. හැබැයි මගේ උපන්දිනේ කියන්නේ මගේ ඊළඟ අවුරුද්දනේ. ඉතින් මම උපන්දිනේට ගන්න එක. ඒතර මම යම් කිසි aim එකක් තියෙනවා. ඒ aim එක පුරවන්න තමයි මම 22 බලන්නේ. අපි හැම දිනම මම හිතනවා සුබපැති යුතුය එතුමා. මොකද නර්තනය පිළිබඳව විශේෂඥ දැනුමක් තියෙන නර්තනයෙන් ඉහළම දක්ෂතා මතින් ඇවිල්ලා රට වෙනුවෙන් අපේ සමාජය වෙනුවෙන් අපේ ශ්‍රී ලාංකීය නාමය ලෝකෙට රයියන්න ලොකු කැපකිරීමක් කරපු කෙනෙක්. දැන් ඔබතුමා මම මෙහෙම හොඩ කමන්න නැද්ද දැන්? වයස කියන්නේ කැමතිද? කැමතියි. කීයද වයස? 63 පහ වුණා විතරයි. 64ට එන්නේ. 64යි. जीवित काले දුරකථනයෙන් ලොකු වෙනසක් වෙලා තියෙනවා. සමාජ මාධ්‍යයෙන් ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඔය FB, Twitter අරවා මේවා ලොකු වෙනසක් වෙලා තියෙන මනස වළමයි. ඒතර අපි දැනගන්න ඕනේ දරුවා ට්‍රිගර් කරගන්න කොහොමද කියලා. දරුවා ට්‍රිගර් කරගන්න නැතුව මට ඒක සිංහල වචනෙන් නෑ. ට්‍රිගර්.
ග්‍රහණය කරගන්නේ කොහොමද කියලා අපි හිතන්න ඕනේ. ග්‍රහණය කරගන්න අපිට ශක්තිය නැත්නම් අපේ දරුවගෙන් දරුවගේ අවධානය ගන්න බෑ. දරුවගේ අවධානය ගන්න බැරි නම් අපි දෙන දේ දරුවට දෙන්න බෑ. දරුවට දෙන්න බෑ. මොකද ඒ හින්දා අපි උගන්නන ක්‍රමවේද හුඟක් වෙනස් වෙනවා. ගුරුවරයාගේ ටෙක්නික් එක හුඟක් පවර්ෆුල් වෙන දරුවට ගන්න. අපි කතා කරන හඬ හරිය යුතුයි. අපි කොහෙන්ද කතා කරන අපි උස්ම ගන්න කොහෙන්ද මේ හැම දෙයක්ම නිවැරදි වෙන්න ඕනේ. මොකද අද දරුවා ඉන්ටර්නෙට් එක හරහා දකින්නවා. හරි ගායනය කියන්නේ මොකද්ද? හරි කටහඬ කියන්නේ මොකද්ද? හරි ගුරුවරයා කියන්නේ කවුද කියන එක දරුවා දන්නවා. ඒතකොට අපිත් හරි විය යුතුයි අපි ටෙක්නික් එක දෙන්න. අපි අප්ඩේට් විය යුතුයි. ඒ උඩ වෙනස්කම් බොහෝ දයක් වෙලා තියෙනවා. දැන් මේ ඔබතුමා මම හිතනවා ගෝල પરම්පරාවක් බිහි කරපු කෙනෙක්. එතකොට දැන් ඔය කියන කාරණාව අදට හොඳටම අත්විඳින නිසා තමයි ඔබතුමා ඒ කාරණා කියන්නේ. ඉස්සර හිටපු දරුවන් එහෙම නැත්නම් ගෝලියෝ ලෝකේ දැකපු විදිය හිතන පතන විදියත් එක්ක සාපේක්ෂව මම ඔබ 2000 වර්ෂයෙන් පස්සේ එන ප්‍රවණතාවය ඔබතුමා දැන් විදියට. ඔව් දැන් මිලව. එතකොට දැන් මේ මම දැන් මේ ප්‍රශ්නෙත් එක්කම එකතු කරලා අහන්න ලෑස්ති දෙය තමයි දැන් කලාව කියන එක ඕනම කෙනෙක්ගේ මනස අර එහෙම නැත්නම් අපි කියන්නේ ස්පොයිල් වෙච්ච දූෂණය වෙච්ච මනසක් යහපත් පැත්තට ගේන්න හරි කලාව තුළ හොඳ දෙයක් කරන්න පුළුවන්. එතකොට නර්තනය කියන එක කොහොමද ওই කියන પરම්පරාවත් එක්ක එකතු කරගෙන යන්නේ? හරි. නර්තනය කියන්නේ මොකද්ද? මනසයි ශරීරයයි අතර ඩයලොග් එකක්. ආ. නර්තනය කියන්නේ මේ ඩයලොග් එක. මේ ඩයලොග් එක කියවන්න නම් අපි දරුවට මේ නිවැරදිවට මේ දේ දිය යුතුයි. මේක හරියට භාවනාවක් වගේ. ඒතර අනවශ්‍ය දේවල් වලට මනස යන්න යන්නේ නැහැ. ඒක පොඩි බයක් ඇති වෙනවා. පොඩි බයක් කියන්නේ පොඩි බයක් ඇති වෙනවා මොකද තමන්ගේ ශෛලිය නැති වෙයි තමන්ගේ ශරීරයේ හැඩතල නැති වෙයි කියලා. මොකද මේකේ තමන් සිට ගන්න ඉරියව ඉතාම වැදගත්. තමන් කරන චලනයක් ඉවරදි කරන්න බෑ තමන් සිට ගන්න විදිය වැරදි නම්. හිස ඒක හින්දා තමයි ඇලෙක්සැන්ඩර් ටෙක්නික් එකක් කියලා කලින් ඇවිල්ලා තියෙන හැබැයි අපිට ඕනේ මොකද අපි ආරම්භවල දින ඔක්කොම. ඒතර මේ හරියට ඉගෙන ඇයි ආරම්භ කරන්නේ? ඇයි පාස ආරම්භ කරන්නේ? ඇයි අත් ආරම්භ කරන්නේ? මේ හැමදේම පොඩ පොඩ දීපම් දරුවන්ට මේකේ වටිනාකම එනවා. එතකොට අර YouTube හරව අනවශ්‍ය දේවල් වලට යෑමේ ප්‍රවණතාවනේ අඩුයි. ළමයා වෙන පැත්තකට පෝෂණය වෙනවා. සොයන් හික්මීමත් කොට නැගෙනවා. එතකොට අපිට නිවැරදි චලනයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ ශරීරය ඇතුළ. දරුවා ඇතුළට ගියාට පස්සේ පමණයි. මොකද මම දෙන චලන වේගුලම් කරන්නේ. මම කරන්නේ ඒගොල්ලන්ගේ චලනයක් එළියට ගන්න. ඒගොල්ලන්ගේ චලනයක් එළියට ගන්න නම් මනස නිරවල් විය යුතුයි. අපි ගත්තු මේ නළු නිල අපි සිනමාව ගන්න. සිනමාව ගත්තාම එදා විජේ කුමාරතුංගගේ චලන තිබුණා. එදා ගාමිණී ෆොන්සේකාගේ චලන තිබුණා. එදා ජෝ අබේක්‍රමගේ චලන තිබුණා. බීඑස් පෙරේරාගේ චලන තියෙනවා. ෆ්‍රෙඩී සිල්වාගේ චලන තියෙනවා. එතකොට අපි ගත්ත තේම බන්දු සමරසිංහගේ චලන තියෙනවා. මාල්නී මාල්නී අක්කගේ චලන තියෙනවා. ස්ත්‍රියන් වෙන වෙන චලන තියෙනවා. ඒ චලන හරහා තමයි රොනල්ඩ් ෆර්නැන්ඩෝ මම ඇත්තට මේ සී කරන්න ඕනේ. ඔහු තමයි දවස වලදී ඒ චලන හරහා තමයි ඔහු එළියට දැම්මේ. නර්තනය. දැන් වෙලා තියෙන්නේ බොලිවුඩ් එක හොලිවුඩ් එක ග්‍රහණයට අරගෙන හොලිවුඩ් ඉවලු මිෂන් එකක් ඇවිල්ලා රිතික් රෝෂන්ගේ හැඩ ටයිගර් එක එකනක චලන එළියට ඇවිල්ලා දැන් ඒව අපේ කට්ටිය දකින්න අනුකරණය කරනවා. අපි නැටුමක් දැක්කොත් දකින්න අර චලන. අපි කිසිම තැනක දකින්නේ විජය කරපු ඒවා ගාමිණී කරපු කිසිම තැනක දකින්න අඩුයි. අපි දකින්නේම එක්කෝ රාජේෂ් කන්නගෙන් පස්සේ ආපු ඒවා ෂාරුක් කන්න හරහා කරපු චලන තමයි දකින්නේ. මේ වෙලා තියෙන අර අර YouTube හරහා ගන්නවා. දැන් මෙතනින් ඈත් වෙන්න කියන එක මම කියන්නේ. මෙතනින් ඈත් වෙලා තමන්ව හොයාගෙන තමන්ගේ මාර්ගයක් තමයි අපිට ඕන තරම් දේවල් තියනවා කරන්න වෙන තැන් වලට මනස දුවන්නේ. මේක හොයාගත්තේ 20යි 21 තමයි වැඩිපුර මට මේක දැනුනේ. ඒ කියන්නේ නිර්මාණශීලීත්වය අඩු වෙලා කියන එක තමයි කියන්නේ. අපි ඉස්සර මතක ඇතින් අපි ආදරවන්ත වෙන ලියුම් ලියනවර. ලියුම් ලැබුවා සමහර ඒගොල්ලන් ඒකට මලුත් දානවා කාපේ මේ රසයෙන් ලියනවා. පින්තූරු දානවා ඊට පස්සේ කුරුළු දෙන්නෙක් මෙහෙම අඳිනවා. ඒක දිහා බලාගෙන ඉන්නවා. මේ ඉමේජිනේෂන් පරිකල්පනය. දැන් කෝ ඒ පරිකල්පන ශක්තිය. දැන් ෆෝන් එකේ මෙසේජ් එකක් ගත්තා. කිසිම පරිකල්පන ශක්තිය නැහැ. ඒ හින්දා තාක්ෂණයෙන් උපහානියකුත් වෙලා තියෙනවා. දරුවගේ දැන් මේ නර්තන ශිල්පීන් ගත්තා නර්තන ශිල්පීන් පොඩි ළමෙක් පොඩි දරුව දෙන්නෙක් ගත්තාම නර්තනයේ යෙදෙන එකන සංගීත ගැන හිතන්න ඕනේ. ඒකේ මියුසික් බාස් ගැන හිතන්න ඕනේ. ඒකේ ෆ්‍රේසස් වෙන වෙනම හිතන්න ඕනේ. කොස්ටියුම් එක ගැන හිතන්න ඕනේ. ඒ චලන ගැන හිතන්න ඕනේ. ආලෝකය ගැන හිතන්න. මේ සියලුම දේවල් මේ පොඩි කුඩා මොලෙන් හිතනවා. ඒක මොනතරම් ව්‍යාප්ත වෙනවා. දැන් ඒක ඒක සාමාන්‍ය ළමෙක්ට අඩුයිනේ. අඩු. ඒක නර්තන ශිල්පියක් කෙනෙක් නර්තන ඉගෙනනකොට මේක ටිකක් වැඩි වෙනවා. මම අර මුලද කිව්වේ පරකල්පන ශක්තිය අඩු වුණාම මේගොල්ලන් හිතන එක අඩු වෙනවා. අරන් කරන්නේ කොපි පේස්ට් එකක්. අර රටේ දැකපු එක මේ රටේ දැකපු කොපි පේස්ට් එකක් කියන්නේ. ඒකෙන් අනිවාර්යෙන් අපි අයින් වෙන්න ඕනේ. නිර්මාණශීලීත්වය කියන එක අඩු වෙලා යනකොට අර මේ මිනිසුන්
මිනිසුන්ගේ තියෙන අභ්‍යන්තර රසභාවය නිරීට දාගන්න අමාරු වෙනවා. එන්නේ එන්නේ පුරුදු වෙනවා. මොකද අරකට ප්‍රැක්ටිස් එකක් කරනවා පුරුදු වෙනවා. ඒකට අර මේ සංවේදී භාවය කියන එකත් අඩු වෙන්න හේතුවක් වෙනවා මං හිතන්නේ. හරි දැන් ඒක පේනවා පාරේ. පාරේ වාහන පාර පයින් කොටේම කාහිර පෙනෙද්දි මෙහින් යනවා. ඔක්කොම මේ ඔක්කොම විකල්ප වෙලා තියෙනවා. හැබැයි දැන් මෙතුමා මේ කියන කාරණාවත් එක්ක මම මෙතෙන් ඇවිල්ලා අත්විඳපු දෙයක් තියෙනවා. ඒ තමයි මෙතුමාගේ ආදරණීය ගෝලියෝ අතිශයින්ම විනයානුකූලයි. හරිම හික්මීමක් තියෙනවා. මෙතෙන් ආවට පස්සේ අපිට දකින්න පුළුවන් ඒ අය ඕන වෙලාවක ආම් ගමන් ජනසයට තුපුඩි මිස්ටර් වැඳලා තමයි වැඩේ රුටට යන්නේ. ඒ වගේම මෙතන මේ වැඩ කටයුතු වලටත් ඇවිල්ලා හරි නියතමානීව සහයෝගය දෙනවා. ඉතින් මේක ඇවිල්ලා මේ ඔබතුමා ගොඩනගපු කාරණාවක් දරුවන්ගේ ආරම්භය ඉඳන්ම. ඉතින් මේක ඇතුලේ කොහොමද අනාගත પરම්පරාව නර්තනය කියන දේත් මූලික කරගෙන හොඳ ගතිගුණත් එක්ක ඉදිරියට යනකොට මෙන්න මේ ගුරුවරුකම් කොච්චර දුරට වැදගත්ද? අපි අනිවාර්යෙන් මේ අපේ ගුරුවරු හරහා තමයි අපිට විනය ලැබෙන්නේ. දැන් පණිපාත ශූරෙන් චිත්‍රසේන ශූරෙන් ඒ කලාවතන දෙකෙන්ම තමයි විනය අපිට ලැබෙන්නේ. ඒක තමයි අපි දරුවන්ට දෙන්නේ. හැබැයි අපි දෙන විදිය වෙනස්. මොකද දරුවා දැන් හිතන විදිය වෙනස්. අර කලින් කිව්වා වගේ දැන් තමන් හිතන විදිය මේ සෝෂල් මීඩියා හරහා හිතන විදිය වෙනස්. ඒ හින්දා මේ දරුවා මේ ගෙදර ගේට්ටුවෙන් ඇතුළට එනකොට දකින්න දේ ඉතා වැදගත්, ඇහෙන දේ ඉතා වැදගත්. දකින්න දේව රූප. ඊට පස්සේ ඇහෙන සංගීතය දැන් මම මේ නිවලා තියෙන උගත පිටිකත කිරීමක් හින්දා. ඒ සංගීතය කෙරේ එත වෙනම තැනකට මේ දරුවා යනවා. මේ දරුවෙත් ගියාම අපිට හරි ලේසි වෙනවා එවිනේ හදන්න. සපත්තු අඳින්න හිතෙන්නේ නැහැ. මොකද දකින්න දේව රූප හති හිතින්. ඊට පස්සේ උගරන් දැක්කොත් එළිය සපත්තු තියෙන විදිහ. ඇත්තට මම ඕක දැක්කේ ජපානයේ. ජපානයේ හැම්බිලේම සපත්තු අනිත් පැත්තට හරවල පීලියට තියන. ඉතින් ඒක අනුගමනය කරනවා මේ දරුවෝලන් දැක්කොත් ගාන සපත්තුවේ පීලියට තියෙන. දැක්කේ. ඒ පොඩි පොඩි දේවල් රටවල වලින් අපි ඉගෙනගෙන යනවා. ඊට පස්සේ කෑම මේස් එක හැසිරෙන විදිහ මේ හැම දෙයක්ම අපිට තිබුණා. හැබැයි අපිට හුඟක් දේවල් පිටිමු තරම් තියෙනවා විනය. හොඳයි මම හිතනවා මේ අනාගතය පිළිබඳව මෙතුමගෙන් ඉගෙන ගන්න ගෝල પરම්පරාව පිළිබඳව බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මෙතුමගෙන් පස්සේ බහු කාලීනව ශ්‍රී ලාංකීය නර්තන සම්ප්‍රදාය ලෝකෙට රැඟීලා තව තවත් බැබළෙන තැනට පත් කරන්න මේ ගෝල પરම්පරාවේ හොඳ හොඳ පුරුක් ඉදිරියට බිහිවෙයි කියලා විශ්වාස කරනවා. අපි ඇහැට දකින්න දෙයක් මේ අනාවේ කියන්නේ මම. මොකද හේතුව මෙතෙන් ආවට පස්සේ ඒක අපිට හොඳටම අත්විඳින්න පුළුවන්කම තියෙන නිසා සහ දීර්ඝ කාලයක් තිස්සේ මෙතුමා කරන වැඩත් එක්ක අපි බොහොම සමීපව ඉඳලා තියෙන කොට අපි දකිනවා මෙතෙන් ආවට පස්සේ දැනකට ගියාන් පස්සේ විනය කියන එක. ඉතින් මේ කටයුතු හැම එකක්ම තව තවත් හොඳින් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා තමයි උපන්දින දවසේ අපි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. බොහොම ස්තුතියි අද අපි බොහොම ආදරෙන් පිළිගත්තට මුලින්ම කියන්න ඕනේ කාරණා. ඉතින් අපි සමු ගන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. ඉතින් වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරන අතරේ තමයි අපි සමුගෙන යන්නේ නැත් කිලෙන්න. ජය. ජය ජය වේවා. ජය. එනදි අපි ප්‍රාර්ථනා කරන ඔබටත් සුබම සුබ දවසක් බවට අද දවසපත් වේවා. තවත් දවසක මේ වගේ සොඳුරු අත්දැකීමකින් මුණගැහෙන බලාපොරොත්තු තමයි සමුගෙන අපි කිලෙන්න.